attitude of assertion. මොකද අපි ගියාම හැමතැනම අපිට පෙනී ගියා සමහර බලත්ලා එක ෆෙඩරල් ක්‍රමයක් ඕනේ සමහර එක විරුද්ධයි කියලා අපිට තේරෙන්නේ ගියා නේද ඒකම අදහස ඔක්කොමන්ට ඔබට තාන්න බෑ අපි අපේ මහජනයා කිව්ව අදහස එහෙම දැම්මා ඩාලේ වල අපි අපේ නිර්දේශවල අපි කිව්වේ ෆෙඩරල් ක්‍රමයක් වගේ එකක් ලබා ගන්න ජනතාව සූදානම් නැහැ ඒ නිසා දැන් තවශ්‍ය වෙලා තියෙන්නේ මේ තියෙන බලස්සව ක්‍රමය දැනට තියෙන විවස්ථාවේ තියෙන මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය බලා පළල් කරන්න කියලා. ඒක තමයි මේක තියෙන ප්‍රධාන නිර්දේශය. ඒ කියන්නේ ඔය සමහර අය බොරුවට අල්ලගෙන හිටියට ආගම හර ඒ වගේ නපි කියලා නැහැ. අපි වෙනස් කරන්න කියන මූලික අයිතිවාසිකම්. මොකද අපිට පෙනී ගියා පහුගිය අවුරුදු 10ක විතර කාලය තුළ නීති ආධිපත්‍ය සම්පූර්ණයෙන් කඩා වැටුණා. දැන් අග්‍රංශ කාර්තුම් වෙන එක විධායක ජනාධිපති ඒක වෙනස් කරනවා. ඒක පිටුපු ජනාධිපතිතුමා කියන්නේ තව නැහැ නේද වෙනස්. අත්කොච්ච නායක හාමුදුරනේ 10 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සංශෝධනයෙන් තරමද්දුවට බලතල අඩු කරා. ජනාධිපතිතුමා කියනවා මට මේ වෙයි කියලා. ඉතින් ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක වෙනස් වෙනවාමයි දැනටමත් පාර්ලිමේන්තු පත් කළ තියෙන කාර්යක සභාවලින් ඒක තීරණය කරලා තියෙනවා. ඒක වෙනස් වෙනවා. ඉතින් කොයි ආකාරයට මොනතර යම් යම් බලතල ජනාධිපතිතුමා තියෙයි. මොකද සමහර අය කියන ආරක්ෂා පිළිබඳ බලය තියෙන උන ජනාධිපතිතුමා. ඉතින් ජාතික සංසන්දියාව ගැන බලය තියෙන උන ජනාධිපතිතුමා. ඉතින් ඒ වගේ යම් යම් බලතල තියෙයි ජනාධිපතිතුමා. නමුත් මූලික වශයෙන් බලතල රටේ පාලනය කරන යම් බලතල තියෙන පාර්ලිමේන්තුවට. අතිපූජ්‍ය නායක හඳුන්වන්නේ අපි දිස්ත්‍රික් 25 සංචාරය කරලා දින දෙක ගානේ ඒ අපි ජනසභා පැවැත්තුවා. එතෙන්දී තෛනිකාගෙනික මහා සංඝයා වහන්සේ අපේ පූජක උතුමන්ලා එතකොට විවිධ ජාතීන් විවිධ දැන් විශේෂයෙන්ම කියනවා නම් ආදිවාසීන් පවා ඇවිල්ලා අපිට කරුණු දැක්වුවා. ඒගොල්ලන්ගේ තියෙන දුක් ගැනවිලි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඒගොල්ලන්ට වෙලා තියෙන අඩුපාඩුකම් එතකොට ඒගොල්ලෝ ආරක්ෂා කරන්නේ කොහොමද කියන මේ වගේ යෝජනා ඉදිරිපත් කළා. සෑම දෙනෙකින්ම මම හිතන්නේ පාසල් දරුවෝ පවා ඇවිල්ලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධව ඒගොල්ලන්ගේ ලොකු හැඟීමක් තියෙනවා. උඩා විදිහේ ඉඳලම යෝජනාවක් කළා ඒ දරුවෝ. ඒගොල්ලන්ගේ මේ 6 ශ්‍රේණියේ ඉඳලමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ රටේ උගන්වන්නේ කියලා ඉල්ලීමක් කළා. එතකොට මේක දැන් 6000කට වැඩිය අපිට ඒ ජනතාවගේ අදහස් ලබා දුන්නා. ඉතින් ඒකෙදී අපි සමත්යක් වශයෙන් බලමු මොකක් සංවිධාන ආවේ. කාන්තා සංවිධාන, අනිකුත් බහුජාතික සංවිධාන ඒ සියල්ලගෙම බැලුවම ලංකාවේ 43ක් වගේ සහභාගීත්වයක් මේ ව්‍යස්ථාවේ අපේ කෙටුම්පතට ලැබුණා. ඒගොල්ලන්ගේ යෝජනාව තමයි මේක සදාන් වෙලා තියෙන්නේ. ඒ යෝජනාවත් අපේ කමිටිය සාකච්ඡාවට අරගෙන ඒ කමිටියේ යම්කිසි එකගතාවකට එන්න බැරි නම් අපි ඒකට ඡන්දයක් වගේ පවත්ලා වැඩි කැමැත්තෙන් තමයි ඒව ඇතුළු කරලා තියෙනවා. අර ජනතාවගේ කිසිම දෙයක් අපි ප්‍රතික්ෂේප කරන්න අපිට බලයක් නැහැ. අපි ඉතින් ඒ සියලු දෙනා ඇතුළු කරලා තියෙනවා. ඉතින් ජනමත විචාරණයක් කරන්න ඕනේ. කරන්න අනිවාර්යෙන්ම ඕන. අපිට ඒක කියන තේන්නම ඕනේ. ජනමත විචාරණය අත්‍යවශ්‍යයි. නැත්නම් ජනතාවට හිතෙන්නේ මේක අපේ එක කියලා. අපේ කියන්නේ මේකේ අනුමතය ගන්නම ඕනේ. ඒ නිසා මේකේ මොන හරි අලුත් අනුමතයක් ගන්නකොට මොන හරි ජනතාවට පිළිගන්න බැරි දෙයක් තිබුණොත් ඒක ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒක ජනතාවට ඒ අයිතිය තියෙන එක මූලික අයිතියක් ජනතාවට තියෙනවා. හැමතැනම අපි දැන් යාපනයේ මන්නාරම තිරුපාව
මාර්ගය ඔය හැම තැනම ගියා දක්ුණ ඉඳලා උතුරටම. හැබැයි අපේ ඉදිරියට එන කිසිම දෙවිද පක්ෂකයෙක් කෙනෙක් ඉල්ලා හිටින වෙනම රාජ්‍ය. වෙනම රාජ්‍ය කිසිම කෙනෙක් යෝජනා කළෙත් නැහැ ඉල්ලුවෙත් නැහැ. ඒ හැම එකනම ඉල්ලා හිටියේ. අපිට බලය පාවිච්චි කරන්න කවුරුත් ඇඟිලි නොගා අපිට ඒ බලය පාවිච්චි කරලා සම්බන්ධන කටයුතු කරන්න අපිට